දශක හයක කාලයක් පුරා සිනමා පසුබිම් ගායනයෙන් මෙරට රසික හදවත් අවන්දානන්තයට පත් කළ සිනමා අමරේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක කලාශිල්පිනිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගිය 29 වැනි දින අභාව ප්‍රාප්ත වුණා. මෙය යන විට 79 වන වියෙහි පසු වූ ඇය සදහටම ඔබ මගේ හොඳට හොඳයි හිතුවොත් හිතුවාමයි සංගීතා ඇතුළු චිත්‍රපට රසකට ඇය පසුබිම් ගායනයෙන් දායක වූ අතර ඇගේ හඬින් ගැයුණු ගීත සංඛ්‍යාව 5000කට අධිකයි. අභාව ප්‍රාප්ත ඇන්ජලින් ගුණතිලක කලාශිල්පිනියගේ දේහය අවසන් ගෞරව සඳහා අද පස්වරු 2:30 වනතුරු නුගේගොඩ පාගුඩ පාරේ පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර ඇති අතර පසුව දේවමෙහෙය සඳහා කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයේ වෙත රැගෙන යනු ලබනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඇන්ජලින් ගුණතිලක කලාශිල්පිනියගේ දේහයට ඊයේ අවසන් ගෞරව දැක්වුවා. අදත් කලාකරුවන් රැසක් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා. කලාකරුවා කියන ප්‍රොෆෙෂනල් බව එහෙම නැත්නම් වෘත්තීය බව නිතරම හොඳින් රැකගෙන තමයි ඇන්ජලින් ගුණතිලක මහත්මිය කලාකරුවා ඉන්නේ ඉහළම තලයක කියන එක ඇය නිතරම පෙන්වුවා. ඉතින් කාටවත් ඇව ලේසියෙන් නතු කරගන්නට බැරි වුණා. හොඳට කොන්ද කෙලින් තියාගෙන කතා කරපු හොඳ ගෑණියෙක් විදිහට තමයි අපට හඳුන්වන්න පුළුවන්. ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය අද පස්වරු 3:30ට කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයෙන් බොරැල්ල කනත්ත වෙත රැගෙන යනු ලබන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.